හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. වෙනද වගේම අදත් පොඩි tech video එකක් අරන් ආවිල්ලා ඉන්නේ. මේ video එකේදී මගේ අතේ laptop එකක් තියෙනවා. මේක ඇවිල්ලා Toshiba Satellite P845T කියන laptop එක. අවුරුදු 5-6ක් පරණයි. ඊටත් වැඩිය පරණයි සමහර විට. මේක Core i5 third gen processor එකක් තියෙන්නේ මේකේ. I think laptop එක slow කියලා තමයි මට ගෙනත් දීලා තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ මේකට SSD එකක් දාගන්නවා. ඒ වගේම බලනවා RAM එක මොකද්ද තියෙන්නේ ඇතුලේ. RAM එක change කරගන්න ඕන නම් RAM එක upgrade කරගන්නවා. රැඳිලා ඉන්න අපි බලමු වීඩියෝ එකේදී කොහොමද ඒක කරගන්නේ කියලා. මෙන්න තියෙනවා laptop එක. අපි මුලින්ම බලමු මේක on කරගෙන කොහොමද මේකේ performance දැනට තියෙන. ඒ වගේම RAM එක කොච්චර capacity එකක් තියෙනවද? අපි මේ basic ටික අපි laptop එක on කරගෙන බලමු. මුලින්ම මම මේකට charger එක ගහගන්නම්. Then the preno adanne make a villa co i5 third gen CPU raktamati inne. Eva game 6 GB RAM DDR3 RAM kakti enawa. Bidan bala me hard drive ke eva game Windows 7 ti inne make. Windows 7 expired then. Mama penana Windows 10 install karagan hati SSD ek install karar passe. අපි දැන් මේක shut down කරලා SSD එක install කරගමු මුලින්ම. මුලින්ම මම කරන්නේ මේ බැටරිය ගලව ගන්නවා. ගොඩක් වෙලාවට hard drive එකේ ඉන්නේ මෙතන laptop එකේ. අපි ඒක ගලවගෙන බලමු. තියෙනවා වගේ මෙතනත් තව එකක් තියෙනවා එතන. දැන් පේනවා ති ඔයාලට මේ තියෙන්නේ hard drive එක. මෙතන hard drive එක මෙතන RAMs ටික තියෙන්නේ. RAM ගහලා තියෙන්නේ 4GB එකයි 2GB එකයි. මම හිතන්නේ RAM එක upgrade කරගන්න අවශ්‍ය වෙන එකක් නැහැ. 6GB කියන්නේ හොඳ ප්‍රමාණයක් මේ laptop එකට. අපි බලමු hard drive එක විතරක් change කරගෙන දැන්. මෙතනණයක් තියෙනවා. තවණයක් මෙතන තියෙනවා. ඊට පස්සේ මේක මම හිතන්නේ මේ විදියට පස්සට ඇදලා ගලව ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ hard drive එක. අපිට මෙතෙන්දි hard drive එක මේ bracket වලින් ගලවගෙන SSD එක high කරගන්න වෙනවා. මේක තමයි මම දාන්න යන SSD එක. මේක crucial BX500 කියන SSD එක 240 GB capacity එකක් තියෙනවා මේකේ.
මුලින්ම මේ brackets SSD එකට high කර ගන්නවා. මේක තමයි hard drive එක. දැන් අපිට මේක අවශ්‍ය වෙන්නේ. අපිට මේ cover එකත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක දාලා තියෙන්නේ මේ circuit එක software නිසා නිකන් හරි තා metal එකක් ගෑවුනොත් දැන් SSD එකේ මොකුත් circuit එකක් එළියට ඇවිල්ලා නැහැ. ඔක්කොම cover වෙලා තියෙන්නේ. මේක ඇත්තටම අපිට අවශ්‍ය නැහැ. හැබැයි තින් මේක මගේ ලැප්ටොප් එකක් නෙවෙයි නිසා මම තියෙන විදියටම කස්ටමර්ට ඉන්ස්ටෝල් කරලා දෙනවා. බ්‍රැකට් දෙක ගන්නට හයි කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ විදියට SSD එක මවුන්ට් කරගන්න. හරිම ලේසි වැඩක් මේක. ඒ වගේම තමයි හරිම ඉෆෙක්ටිව් වැඩක් මේක. සමහර අය කියයි SSD එක දැමම ලැප්ටොප් එක ෆාස්ට් වෙන්නේ නැහැ කියලා. සමහරක් ඉන්නවනේ ඉතින් ටිකක් දැනුම වැඩි අය කියයි SSD එක දැම්මම ලැප්ටොප් එක ෆාස්ට් වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ දාලම් බලන්න කියලා ඔයාලටත්. කොච්චරක් දුරට ලැප් එක ෆාස්ට් වෙනවද? ඒ වගේම ෆයිල් ඕපන් කරද්දී Word processing වලදී normal task වලදී ලැප් එක ගොඩක් දුරට fast වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ලැප් එකේ process එක speed එක වැඩි වෙනවා කියලා. හැබැයි process එකෙන් data SSD එකෙන් කරන්නේ process එකට data අවශ්‍ය data process කරන්න hard drive එකට වඩා ඉක්මනට transfer කරන එක. එතෙන්දී යම්කිසි ප්‍රමාණයක වේගයේ වැඩිවීමක් වෙනවා ලැප්ටොප් එකේ. හරි, දැන් අපි දැන් මෙතෙන්දි RAM එක මම දාගන්න යන්නේ නැහැ. නැවතත් මේ cover එක install කරගනිමු. මොන SSD එක හරි. බැටරි එක නවතත් දාගන්න. දැන් හරි, දැන් අපි SSD එක දාගත්තා. දැන් තියෙන්නේ Windows දාගන්න. Windows මම මෙන්න මේ USB එකට bootable එකක් විදියට හදාගෙන තියෙන්නේ. අපි දැන් USB port එකට පැත්තට මං ගහ ගන්න ඔන් කරා. F2 ප්‍රෙස් කරා නම් කෙලින්ම සෙටින්ස් වලට යනවා.
බූට් කියන එකේ බූට් ඔප්ෂන් එක මම වෙනස් කරගන්නවා USB එකෙන් බූට් වෙන විදියට මෙතෙන්දි පේනවත් දන්නේ නැහැ තියෙන්නේ මම USB එකෙන් බූට් වෙන විදියට ඔප්ෂන් එක දාගත්තා ඊට පස්සේ කෙලින්ම සේව් කරගෙන හරි දැන් බූට් එකෙන් බූට් වෙන්න ඕනේ USB එකෙන් Next කියලා දී ගන්න install now මෙතෙන්දී මම select කරනවා I don't have product key මොකද මේක මම download කරගන්න එකක් නිසා මේක digitally තමයි activate වෙන්නේ Windows 10 Pro next accept the license terms next metendi mama custom installation ekak den select karanne මේ තියෙන දැන් අපි ඉන්ස්ටෝල් කරගත්ත SSD එක තමයි පෙන්වන්නේ මෙතෙන්දී. මම new දැන් අලුත්ම SSD එකක් නිසා ඒක unallocated space එකක් විදිහට තියෙන්නේ. මෙතෙන්දී මම next දීපු ගමන් ඒක automatically Windows වලින් partition එකක් create කරගන්නවා. Friends, the methendi mama USB gale wena ne. USB kaman galo ganna. Godak durata install wela iwarai. Den me drivers dala getting ready wenawa. COVID-19 ආසාදිතයින් පිළිබඳ පළවෙනි අසත්‍ය ප්‍රචාර පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් මේකත් බලමු මේවත් බලන්න එපයි මේක ඉන්ස්ටෝල් වෙන අතරේ ලොකු ලියුමක් පස්සේ කියවනවා Okay, fine.
මම මේ ලැප් එක අයිති කෙනාගේ නම දාන්නේ පාස්වර්ඩ් එකක් දාන්න එයාට පස්සේ ඕනනම් පාස්වර්ඩ් එක සෙටප් කරගන්න පුළුවන් don't use speech recognition location yes find my device yes data to Microsoft full I don't need that get tailored experience yes advertising ID we don't need that US history no Cortana not now we don't need Cortana දැන් අපිට ටිකක් වෙලා යනවා මෙතෙන්දී ඉතුරු drivers ටික install වෙන්න